මෙම වීඩියෝ මගින් අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ ඔයාලා විෂය නිර්දේශයේ ඒකකාංක 1 යටතේ තියෙන දත්තවල ලක්ෂණ කියන මාතෘකාව. මේ දත්තවල ලක්ෂණ කියන මාතෘකාවේදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡාට ලක් කරනවා දත්තවල ලක්ෂණ තුනක්. ප්‍රධාන වශයෙන් දත්තවල ලක්ෂණ හැටියට අපි හඳුනාගන්නේ ගබඩක් කියන හැකියාව තියෙනවානේ. කියන්නේ අපි සත්ව දත්තයක් කියලා හඳුනා ගැනීමට යමක් තියෙනවා නම් ඒ දත්තේ එක පැවතිය යුතු ලක්ෂණයක් තමයි ඒ දත්තේ ගබඩා කිරීමේ හැකියාව තියෙනවානේ. ඊළඟට දත්තයක් නම් ඒක සැකසීමේ හැකියාව අපි සත්ව තියෙනවානේ. ඒ වගේම දත්තයක් නම් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවානේ. මෙන්න මේ කරුණු තුන තමයි අපි දත්තයක ලක්ෂණ හැටියට හඳුනාගන්නේ. දැන් අපි බලමු මේ ලක්ෂණ විස්තරාත්මක සාකච්ඡා කරන්න. පළවෙනි අපි ගත්තොත් ගබඩා කිරීමේ හැකියාව. අපි දන්නවා මේ ගබඩා කිරීමේ හැකියාව කියන එකෙන් අදහස් කරන්නේ අපිට දත්තයක් එක්ක පොතක සටහන් කරලා තබා ගැනීම හැකියාව තියෙනවානේ. ඒ පොතක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලේඛනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය කඩදාසියක් වෙන්න පුළුවන්. දත්තයක් කියලා හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ ගබඩා කිරීමේ හැකියාව තියෙනවා නම්. ඒකට අපි හස්තමේ පද්ධතියකින් ඔයාලා දන්න හස්තමේ පද්ධතිය කියන්නේ අතින් මිනිස්රමේ වැඩි වශයෙන් භාවිත කරලා යම්කිසි පද්ධතියක් තියෙනවා නම් ඒක අපි හස්තමේ පද්ධතියක් කියනවා. හස්තමේ පද්ධතියක පොත් ලේඛන වගේ දේවල් භාවිත වුණාට පරිගණක පද්ධතියක නම් පරිගණකයේ තුල ගබඩා කිරීමේ හැකියාව තියෙනවානේ. පරිගණකයේ තුල දත්ත ගබඩා කිරීමේ හැකියාව පවතිනවා නම් පොතක දත්ත ගබඩා කිරීමේ හැකියාව පවතිනවා නම් එහෙම නැත්නම් වෙනත් ජංගම මෙවලමක දත්ත ගබඩා කිරීමේ හැකියාව පවතිනවා නම් අන්න ඒක දත්තයක තිබිය යුතු එක ලක්ෂණයක්. ගබඩා කිරීමේ හැකියාව නැති නම් අපි ඒක දත්තයක් ලෙස සැලකන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් අපේ කටහඬ අපිට ගබඩා කිරීමේ හැකියාව තියෙන පරිගණකයක් තුළ අපිට පුළුවන් මොනම අකුරක් ඕනම සංඛ්‍යාවක් පරිගණකය තුළ ගබඩා කරන්න. ඒ වගේම අපිට රූපයක් පරිගණකය තුළ ගබඩා කරන්න පුළුවන්. එහෙමනම් පරිගණකයකදී දත්ත කියලා හඳුනාගන්නේ පඩක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, ඒ වගේම අකුරු වෙන්න පුළුවන්, සංඛ්‍යාව වෙන්න පුළුවන්, ඒ හා සමාන වෙනත් ඕනම සංකේතයක් වෙන්න පුළුවන්. ගබඩා කිරීමේ හැකියාව පවතිනවා නම් ඒක අපි නම් කරනවා දත්තයක් කියලා. එහෙම නැත්නම් දත්තයක තියෙන ලක්ෂණ. ඒ වගේම තවත් ලක්ෂණයක් තියෙනවා. ඊළඟ ලක්ෂණය ඇතුළත් අපි හඳුනා ගන්නවා සැකසීමේ හැකියාව. සැකසීම කියන එකේ අදහස කුමක්ද? අපි මුලින්ම මෙන්න මේ ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ. සැකසීමක් කියන එකෙන් අදහස් කරන්නේ අපි උපකල්පනය කරමු පාසලක සිසුන්ගේ පන්තියක ලකුණු ලේඛනය පන්තිපාර ගුරුතුමියගාව තියෙනවා. අපි තුම ඒ කියන ළමයා එයාගේ ලකුණු 50යි. ඒ වගේම බී කියලා ළමෙක් ඉන්නවා. බී කියන ළමයාගේ ලකුණු ප්‍රමාණය 60යි. ඒ වගේම සී කියලා ළමෙක් ඉන්නවා. සී කියන ළමයාගේ ලකුණු ප්‍රමාණය 20යි. එහෙම නැත්නම් ඩී කියලා ළමෙක් ඉන්නවා. ඩී කියන ළමයාගේ ලකුණු ප්‍රමාණය අපි තුම 30යි. ඊළඟට සී කියලා අපි තවත් ළමෙක් ගමු දත්ත කීපයක් අපිට අවශ්‍ය නිසා. එහෙනම් මේ ළමයාගේ ලකුණ අපි තුම 80යි. දැන් මේ තියෙන සෑම එකක්ම අපි හඳුන්වන්නේ දත්ත කියලා. මීට පෙර වීඩියෝ එකක් මගින් අපි හඳුනාගත්ත දත්ත සම්බන්ධව. ඉතින් ඒ දත්ත සම්බන්ධ පැහැදිලි කිරීමේදී ඔබට මතක ඇති අපි දත්තයක් කියලා කියන්නේ නිගමන තීන්දුවලට යන්න හැකි දේවල්. එහෙනම් දැන් මෙතන තියෙන මේ ශිෂ්‍යන්ගේ ලකුණ ගත්තොත් මේවෙන් අපිට නිගමනයකට යන්න බෑ. ඒ වගේම තීන්දුවලට යන්න බෑ. හේතුව මේ දත්ත වලින් අපට බුද්ධියක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි හිතමු මෙන්න මේ දත්ත ටික අපි පන්තිවල ගුරුතුමිය මෙන්න මේ ආකාරයට සකස් කරනවා. 50ට 60ක් එකතු කරනවා. ඊට පස්සේ ඒකට එකතු කරනවා 20. ඒ වගේම ඊට පස්සේ එකතු කරනවා ළමයාගේ ලකුණු 30. ඊළඟට එකතු කරනවා ඊළඟ ළමයාගේ ලකුණු ප්‍රමාණය 80. මෙසේ එකතු කළා මේ ලකුණු ප්‍රමාණය අපි හිතමු ඉලක්කම් ප්‍රමාණයකින් බෙදනවා. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. මේ පහෙන් බෙදනවා. මෙන්න මේ විදිහට දත්තයක් කියන එක සැකසීමේ හැකියාව තියෙනවානේ. ඒ සැකසීමේ හැකියාව කියන එකෙන් අදහස් කරන්නේ එකක් තමයි ගණිත කර්ම වලට ලක් කිරීමේ හැකියාව තියෙනවානේ. ඒ වගේම මේ වගේ සැකසීමක් විතරක්ම නෙවෙයි අපිට මේ දත්ත භාවිත කරලා ප්‍රස්තාර සටහනක් ගොඩනගීමේ හැකියාව.
මෙවැනි අවස්ථාවකුත් අපි අඳුන්ගන්නේ සැකසීම හැකියාව සහිතයි කියලා. ඒතර සැකසීමක් කියන එකේ අදහස තමයි ගණනය කිරීමක්. එහෙම නැත්නම් විද්‍යාත්මක ආකාරයට මේ වාක්‍යයේ නිරූපණය කිරීමක්. එහෙම නැත්නම් අපි හිතමු අපිට මේ වගේ ප්‍රස්තාර සටහනකට ගන්න හැකියාව නැත්නම් අපි හිතමු අපිට වැඩිම ලකුණු සිට වැඩිම ලකුණු ප්‍රමාණය 80 ඊළඟට වැඩිම ලකුණු සිට අඩුම ලකුණු දක්වා සැකසීමට 80 පළවෙනි ඉහළම ලකුණු මෙතන තියෙන ලකුණු වලින් ඊට පස්සේ වැඩිම ලකුණු ප්‍රමාණය 60 ඊළඟට මෙතන තියෙන ලකුණු වලින් ඊට පස්සේ වැඩිම ලකුණු ප්‍රමාණය වෙන්නේ 50 ඒ වගේම ඊට පස්සේ මෙතන තියෙන ලකුණු අතරින් විශාලම සංඛ්‍යාව වෙන්නේ 30 ඊළඟ සංඛ්‍යාව වෙන්නේ 20 මෙන්න මේ ආකාරයට අවරෝහණ ක්‍රමයට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආරෝහණ ක්‍රමයට වෙන්න පුළුවන් සැකසීමේ හැකියාව කෙනෙක්ගේ අදහස දක්ත යන්ත්‍රික ක්‍රමයකට පුජ්‍යලයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට පිළියෙල කිරීම. එහෙමනම් යම්කිසි දක්තයක තිබිය යුතු තවත් ලක්ෂණයක් හැටියට අපි හඳුනා ගන්නවා ඒ දක්තය සැකසීමේ හැකියාව සහිත විය යුතුයි. සැකසීමේ හැකියාවක් නොමැතිනම් ඇත්තට මේක දක්තයක් කියලා අපට සලකන්න බෑ. ඒ වගේම සැකසීමේ හැකියාව නොමැතිනම් අපට තොරතුරු බිහි කරගැනීමේ හැකියාවකුත් නැහැ දක්තවලින්. මේ තමයි දක්තවල පැවතිය යුතු ලක්ෂණ අතර දෙවෙනි ලක්ෂණය පිට අපි හඳුනාගන්නේ. ඊළඟට තුන්වෙනි ලක්ෂණය සම්ප්‍රේෂණ හැකියාව. අපි දන්නවා මේ සම්ප්‍රේෂණය කියන එකෙන් අදහස් කරන්නේ එක තැනක තියෙන දක්තිය තව තැනකට ගෙන යාම. අපි උදාහරණයක් ඇටිට ගමු. කිසියම් ආයතනයක කිසියම් ව්‍යාපාර ආයතනයක මහනුවර සාකාවේ ගබඩක් කළ තියෙන දක්ත ටික මේ මහනුවර සාකාවේ ගබඩක් කළ තියෙන දක්ත ටික අවශ්‍ය වෙනවා කොළඹ තියෙන සාකාව වෙත යොමු කරන්න. මෙන්න මේ වගේ අවස්ථාවක් අපි කියනවා සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව. දක්තයක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙනවා කියන්නේ එක් භූගෝලීය ස්ථානයක සිට තවත් භූගෝලීය ස්ථානයකට ගෙන යාමේ හැකියාව. එය යම්කිසි සංවේදන මාධ්‍යයක් ඔස්සේ ගෙන යාමේ හැකියාව පවතිනවානේ. එසේ නොමැතිනම් එයත් අපි දක්තයක් හැටියට සැලකන්නේ. හොඳයි. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති දක්තයක් තුළ තිබිය යුතු ලක්ෂණ මොනවද ලක්ෂණ? දක්ත ගබඩා කිරීමේ හැකියාව සහිත විය යුතුයි. දක්ත සැකසීමේ හැකියාව සහිත විය යුතුයි. ඒ වගේම දක්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තිබිය යුතුයි. මේ තමයි දක්තවල ලක්ෂණ ලෙස අපි හඳුනා ගන්න ලක්ෂණ තුන.